අයිබවන් ව්‍යාපාරික ලෝකයේ පිළිබඳව ඔබගේ අවධානයට ලක්විය යුතු ඒ වගේම ලාංකික ප්‍රජාවගේ පාරිභෝගික අවශ්‍යතාවයන් සහ ප්‍රවණතාවයන් පිළිබඳව කතිකා කරන ව්‍යාපාරික තොරතුරු මූලාශ්‍රය බිස්නස් ඉන් බ්‍රීෆ් අදත් ඔබ වෙත මෙසේ සමීප වනවා. ඒ අනුව අද බිස්නස් ඉන් බ්‍රීෆ් පෙළගැස්ම මෙසේයි. ලංකා හොස්පිටල් නිදහස සමරයි. නිවාස ගැටලුවට විසඳුම අර්බන් ගේට්වේ කොට්ටාවට. Mastercard within priceless cities පහසුකම ලංකාවට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය ඩිජිටලකරණයට ගොවිපොළ ඇප් දියත් කෙරෙයි. ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව නිදහස් සතියේ උපන් දරුවන්ට මහජන බැංකුවෙන් තිළින. ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 නිදහස් සැමරුම ගරු භූමණින් සැමරූ ලංකා හොස්පිටල් සායතනය. නාරහෙම්පිට ලංකා හොස්පිටල් පරිසරයේ පැවති සිය නිදහස් සැමරුම් උළෙල සඳහා ප්‍රධාන විධායක නිලධාරී ප්‍රදීප් එඩ්වර්ඩ් මහතා ඇතුළු වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය එක්වුණා. මෙහිදී නිදහස සංකේතවත් කරමින් පරවියන් නිදහස් කිරීම සහ ජාතීන් අතර සමානාත්මතාවයේ විදහාලන නැටුම් සංදර්ශනයක්ද පැවැත්වුණා. උළෙලේ සැමරුම් දේශනය ප්‍රධාන පරිපාලන නිලධාරී ඩන්ස්ටන් ගිනිගේ මහතා විසින් පවත්වනු ලැබුවා. කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව ඉදිකෙරෙන අර්බන් ගේට්වේ නවතම නිවාස ව්‍යාපෘතියේ නිවාස ජනතාවට නැරඹීමේ අවස්ථාව පසුගියදා උදා වුණා. කාමර 4 සහ 5 යන මාදිලි වලින් සමන්විත තෙමහල් නිවාස 30කින් යුතු කෙල්සි හෝම්ස් නිවාස ව්‍යාපෘතියක් වනවා. සෑම කාමරයක් සඳහාම නාන කාමර පහසුකම ඇතුළත් අර්බන් ගේට්වේ නිවාස ව්‍යාපෘතිය තුළ පිහිනුම් තටාක ව්‍යායාම මධ්‍යස්ථාන වැනි නවීන පහසුකම් වලින් සමන්විත වෙනවා. රුපියල් මිලියන 21.9 සිට ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරන මෙම නිවාස පාරිභෝගික අවශ්‍යතා අනුව වෙනස් කිරීම කළ හැකි අතර අංග සම්පූර්ණව නිමා කර පාරිභෝගිකයින්ට ලබා දීමට කෙල්සි හෝම්ස් අපේක්ෂා කරනවා. කොට්ටාව නගරය තෝරගන්න ප්‍රධාන හේතුවක් වෙන්නේ මේක මම හිතන්නේ හොඳ හබ් එකක්. ඒ කියන්නේ මෙතන ඉඳන් මීටර් 650ක් තමයි තියෙන්නේ කොට්ටාව ඉන්ටර්චේන්ජ් එකට. ඉතින් ඒකෙදි කස්ටමර්ස්ලාට ලංකාවේ ඕනම කොනකට ඉතාමත් පහසුවෙන් ඉක්මනින් යන්න හැකියාව තියෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් එහෙම මෙතනින් ගත්තොත් කටුනායකට යන්නේ විනාඩි 30ක වගේ ප්‍රමාණයක් අපි හයිවේ එකෙන් ගියොත්. ඊට පස්සේ ඒ වගේම දකුණු පැත්තට යනවා නම් ඒත් ඉතාම අඩු කාල සීමාවකින් යන්න පුළුවන්. ඒකත් එක්කම රජය විසින් නව ව්‍යාපෘතියක් ගේන්න යනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ට්‍රේන් සිස්ටම් එක මෙතනින් දැන් පටන් ගන්න යන්නේ. එතකොට සෑම විනාඩි 5කටම සැරයක් කොළඹ තදාසන්න වුණත් කොළඹට ඉතාමත් ඉක්මනට යාගන්න හැකි වෙන ඔය ව්‍යාපෘතීන් සියල්ල මෙතන පටන් ගැනීමත් එක්ක. Mastercard Priceless Cities ගනුදෙනු පහසුකම ලංකාවට හඳුන්වා දීම පසුකියදා සිදු වුණා. Priceless Cities පහසුකම හඳුන්වා දුන් දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වනවා. ශ්‍රී ලංකාවේ වර්ධනය වන සංචාරක ආකර්ෂණය සහ දිනෙන් දින දියුණු වන ආර්ථික ශක්තිතාවය Priceless Cities පහසුකම ලංකාවට හඳුන්වා දීමට පාදක වූ බව එම හඳුන්වා දීමේ අවස්ථාවට එක් වූ Mastercard ශ්‍රී ලංකා සහ මාලදිවයින් කළමනාකරු RB සන්තෝෂ් කුමාර් මහතා පවසනවා. ඒ අනුව ලොව පුරා රටවල් සහ ප්‍රදේශ 210කට අධික සංඛ්‍යාවක Mastercard පහසුකම් භාවිතා කරන අතර නගර 40කට වැඩි ප්‍රමාණයකට Priceless Cities පහසුකම ඔස්සේ මෙරට පාරිභෝගිකයින්ට සහ සංචාරකයින්ට ගනුදෙනු කළ හැකි වනවා. ඒ අනුව Priceless Cities පහසුකම හිමි ඕනෑම පාරිභෝගිකයෙකුට සහ ව්‍යාපාරිකයෙකුට සිය අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව සැලසෙන බව මේ අවස්ථාවට එක් වූ Mastercard දකුණු ආසියා උපසභාපති සහ සන්නිවේදන හා අලෙවි ප්‍රධාන මනසි නරසිංහම් පවසනවා. සෑම විටම Mastercard විසඳුම් ඕනෑම ගනුදෙනුවක කාර්යක්ෂමතාවය සහ වැඩි ආරක්ෂාව නිතරින්ම සලසනවා. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය ඩිජිටල්කරණයට ලක්කිරීමේ අරමුණ ඇතිව නිර්මාණය කළ ගොවිපල ඇප් දියත් කිරීම පසුගියදා සිදු වුණා. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නවීකරණය කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දීමේ වැඩසටහන යුරෝපා සංගමයේ ප්‍රතිපාදන යටතේ ඉකොරිස් නෙදර්ලන්ඩ් BV උපදේශන සමාගම විසින් ගොවිපල ඇප් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව කෘෂිකර්මාන්තය සඳහා වෙළඳපළක් සහ වෙළඳපළ තොරතුරු සැපයීම තුළින් ශ්‍රී ලංකා රජයට තිරසාර හා ඵලදායී කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීමට සහාය ලබා දීම අපේක්ෂා කරනවා.
ශ්‍රී ලාංකික සමාගමක් වන ක්‍රොප්ටොනික්ස් විසින් ඩිජිටල් ගවිපල ආරම්භ කෙරුණේ අන්තර්ජාලය හරහා අවශ්‍යතා සපුරන්නෙකු වශයෙන්. එය අද වන විට දීපව්‍යාප්තව බාගත කිරීම 15,000ද ඉක්මවනවා. එයන්සේ තත්කාලික වෙඳපොළ දත්ත මත කෘෂි භාණ්ඩ අලෙවි කිරීමට ගොවීන්ට සහාය ලබා දෙන අතර පාරිභෝගිකයන්ට භාණ්ඩ සොයා ගැනීමේ කාර්යයද කඩිනම් කිරීමට දායක වනවා. ගොවිපල ඇපෙහි ඇති ඇමතුම් ක්‍රියාකාරී බොත්තම භාවිතයෙන් ඍජු දුරකථන සම්බන්ධතාවයේ මගින් අපනයනකරුවන් වෙළෙන්දන් හෝ පාරිභෝගිකයන් සමග කටයුතු කිරීමේ අවස්ථාව සලසා තිබෙනවා. අද අපි වෙළඳපොළට හඳුන්වා දුන්න ඇප් එකෙන් වෙන්නේ තමන් මිල ගණන් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම කැමති නම් මේ ඇප් එක පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය වෙළඳ ගනුදෙනුවත් කරගන්න පුළුවන්. ඒ එකම එතන එහාට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් පතක් හෝ ෆෝන් එකෙන් කරන මොබිටෙල් සම්බන්ධයෙන් කරන ඇප් එකෙන් තමන්ට අවශ්‍ය මුදලත් ගනුදෙනුවත් එම කරගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ඇප් එක පාවිච්චි කරලා. ගොවිපල ඇප් දියත් කිරීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ සහයෝගිතා අංශ ප්‍රධාන ෆ්‍රැන්ක් හෙස්, ආචාර්ය ක්‍රිස්ටොෆ් බැට්ස්ලන්, කෘෂි ආර්ථික විද්‍යාඥ ආචාර්ය චතුර රොද්‍රිගෝ, වෙළඳපළ විශේෂඥ ආචාර්ය දික්වැල්ල සහ මොරටු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉන්ද්‍රා මාකලන්ද යන විද්වතුන්ගේ දේශනද ඇතුළත් වුණා. ශ්‍රී ලංකාවේ 72 ජාතික නිදහස් දිනය සැමරීම පිණිස සැමරුම් උළෙලක මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණා. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී හා සාමාන්‍ය අධිකාරී රසිත ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල පැවැත්වුණා. ජාතික නිදහස් සමරුමට සමගාමීව වසරක් පාසා පවත්වන නිදහසේ උපත වැඩසටහනේ ප්‍රධාන උත්සවය මෙවරත් බුරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලේදී පැවැත්වුණා. එහිදී අලුත උපන් බිරිඳුන් වෙනුවෙන් එම දෙමව්පියන් වෙත ඉසුරු උදාන තෑගි සහ සහතික පිර නැමීමද සිදු වුණා. ඒත් සමගින් අදට බිස්නස් ඉන් බ්‍රීෆ් නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.